ඔබල හැමෝම ජානකිස් කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ගොඩාක් අයගේ ඉල්ලීම පරිදි මම අද ඔයගොල්ලන්ට රෝස් පාන් බේකරියේ විදිහටම රසයට හදන්න කියා දෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයගොල්ල මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් තවම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් රෝස් පාන්ක හදන්න යමු. අපි ඉස්සෙල්ලාම හොඳට අත් දෙක හොදගමු. අපිට මේ රෝස් පාන් සඳහා මං අරගෙන තියෙනා මෙතන පිටිකෝප්ප 4ක් වතුර කෝප්ප 1යි කාලක් කෝප්ප කාල මද රසනේ වතුර බටර් මේස තේ හැඳි 2ක් ඊස්ට් තේ හැඳි 2ක් සීනි තේ හැඳි 2ක් ලුණු තේ හැඳි 1හමාරක් ඒ වගේම මිශ්‍රණය සඳහා තෙල් කෝප්ප කාලයි පිටිකෝප්ප කාලයි අරන් තියෙන. ඕගොල්ලන්ට මෙතෙන්දි ඔයාලා කැමති ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන ඔලිව් තෙල් අරගෙන තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මද රසනේ වතුරයකට සීනි තේ හැඳි 2 දානවා. ඒක දාලා ඒකට අපි ඊස්ට් තේ හැඳි 2ක් දානවා. දාලා ඒක ටිකක් වෙලා පිපෙන්න තියන්න ඕනේ. මේක විනාඩි 5ක් පිපෙන්න තියන්න. දැන් මේ අපි පිපෙන්න තිබ්බ ඊස් මිශ්‍රණය. ඔයාලට පේනා නේද මේක කොච්චර හොඳට පිපිලා තියනවාද කියලා. දැන් අපි මේ ඊස් මිශ්‍රණය ඉස්සෙල්ලාම පිටිකෝප්ප 4ට එකතු කරගන්නවා. ඊළඟට අපි ලුණු තේ හැඳි 1හමාරක් එකතු කරනවා. ඊළඟට අපි බටර් තේ හැඳි 2ක් එකතු කරනවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳින් අතින් අනා ගන්නවා. ටික ටික වතුර කෝප්පේ එකතු කරමින් මේ විදිහට. ඔබලන්ට ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් තියෙනවා නම් මේ වෙලාවේ ස්ටෑන්ඩ් මික්ස්චර් එකේ උනත් අනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට පිටිමෝලිය අනලා ඉවර වෙලා ස්ටෑන්ඩ් මික්ස්චර් එකට දාලා නීඩ් කර ගන්නත් පුළුවන්. මම ඔබලන්ට කිසිම දෙයක් නැතුව අතින් හදන්නයි අද කියා දෙන්නේ. ඕනම කෙනෙකුට ගෙතදි ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ රටවල් වල ඉන්න අයට ගොඩක් වෙලාවට කන්නාස හිතුනට ගන්න තැනක් නැහැ රෝස් පාන් වගේ දෙයක්. ඉතින් ඇත්තටම මේ රෙසිපි එක මම හිතනවා ඔයගොල්ලෝ කාටත් ගොඩාක් වටිනවා කියලා. අපි මේ විදිහට පිටි ටික ඔක්කොම එකතු කරමින් මේ ඩෝ එක අනා ගන්නවා. මේ තියෙන්නේ අපි අනාගත්ත පිටිමෝලිය. අපිට මේ අපි මේක ඊට පස්සේ මේ බලන්න දැන් භාජනේ
මොනවත් ගෑවිලා නැහැ පිටිමෝලිය හොඳට ඇනුනහම හැම පිටි බිඳුවක්ම මේකට ඇලිලා එන්න ඕනේ ඊට පස්සේ අපි මේක මේ විදිහට අරගෙන බෝඩ් එකක් උඩට දාලා මෙන්න මේ විදිහට නීඩ් කරන්න ඕනේ මේ විදිහට විනාඩි 15ක් විතර නීඩ් කරන්න ඕනේ මේ අතින් මෙහෙම තියලා මේ අතින් ඇදලා මෙහාට ගන්න අපහු මේ අතින් මෙහෙම දිගට ඇදලා මේ විදිහට නීඩ් කරන්න ඕනේ පැය කාලක් විතර මේ තියෙන්නේ පැය කාලකට පස්සේ ඒ ඔයාලට පේනා නේද මේක දැන් ඇද්දාම මේ තුනි පටලයක් වගේ මේ වගේ වෙන්න ඕනේ හරි මේ හරි පදමට ඇනුනහම ඊට පස්සේ අපි මේක चुट्टा मे विधि मेहन कर बोले अगे हदला मेवे तेल चुट्टा गल मगे मे बाजने मुणवा पीटी मुणवा नती मे बाजने मे विधि तेल चुट्टाल बाजने तेल टीके गल मेम इट पास पीटी मोलिए इकट दिटी मोलिए वाट तेल टीका गल මේ විදිහට ගාලා ඊට පස්සේ මේ වගේ මම තේක රෙද්දක් අරගෙන මේ විදිහට කිචන් ටවල් එකක් හරි රෙද්දක් හරි අරගෙන මෙහෙම වතුරෙන් හොඳට තෙමනවා මේ විදිහට තෙමලා මිරිකලා හොඳට වතුර ඉවත් කරලා ඊට පස්සේ මේකෙන් වහලා මේක මේ රෙද්දෙන් මේ පිටිමෝලිය වහනවා පිටිමෝලිය වහලා තියෙනවා පැයක් විතර මේක ඩබල් වෙනකන් මේ තියෙන්නේ අපේ පිටිමෝලිය ඒක බලන්න දැන් දෙගුණයකටත් වඩා ලොකු වෙලා අපි ළඟට පිටිමෝලිය ගෑස් මෙහෙම කරලා ඇරලා මේක සමාන කොටස් 8කට කඩා ගන්නවා ඔකලන්ට මම ලේසි විදිහක් කියදෙන මේක ටිකක් ලොග් එකක් වගේ මෙහෙම රෝල් කරලා ඇඟිලි දෙකෙන් මෙන්න මේ විදිහට තද කරලා ගන්න මේක අපි ආයෙ කොටස් 4 දෙකකට කඩනවා ඊට පස්සේ මේක ආයෙ කොටස් 2කට කඩනවා මේ විදිහට සමාන කොටස් 8කට කඩලා මේක ආයේ හොඳට මේ වගේ බෝල කරලා ට්‍රේ එකක තියනවා විනාඩි 15ක් පිපෙන්න ආයේ සැරයක් මෙන්න මේ විදිහට මේ විදිහට බෝල කරලා මෙන්න මේ වගේ ටිකක් දුරින් තියන්න. මෙතන හැමතිස්සෙම මෙහෙම අරගෙන මේ වගේ බෝලයක් හදලා ඔන්න තියන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත බෝල 8. ඊට පස්සේ අපි මේ 8 ආපහු තෙතරෙද්දී මේ විදිහෙන්නේ පැය භාගයකට පස්සේ ඊට පස්සේ අපි මේ ටික තුනි කරලා හදන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපි මේ තෙල් කාලට තෙල් කෝප කාලට පිටි කෝප කාලය එකතු කරනවා. මේ විදිහට එකතු කරලා මේක හොඳට දී කර ගන්නවා.
තැවරුමට හදාගන්න මේ පේස්ට් එකේ පොඩ්ඩක්වත් මේ කැට තියෙන්නේ නැතුව හොඳට දී කර ගන්න ඕනේ. ඊළඟට අපේ බේක් කරන්න ගන්න මේ වගේ ලෝෆ් පෑන් එකක් අරගෙන මේකට පොඩ්ඩක් තෙල් ටිකක් දා ගන්න. ඊට පස්සේ මම මේ දැන් රෝස් පාන් එක ටිකක් උසට එන හින්දා මම මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් එකක ඊයම් කොලයක් ඔතලා ගත්තා මෙහෙම තියන්න. මෙන්න මේ විදිහට කරන්න. මේ වගේ ඊයම් කොලයක් අරගෙන මේ වගේ කාඩ්බෝඩ් ගැලක් කපලා අරගෙන ට්‍රේ එකේ ගාන බේකින් ට්‍රේ එකේ ගානට नमला गाता ही बस मम्मी के पोडा तेरे चुट्टा मेह पीहेदला कोले के पीहेदला गा गाता इलागे टापी मेक मिन्न मे विधि हेट तैयार गानो ने बेकिंग ट्रे के इलागे टे आपी बोले पीटी बोले आकार गने मे मे विधि हेट तुनी कर गानो ने ඔයාලට අති මේ විදිහට ෂේප් එක හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හදාගෙන අපි මේකේ මේ පැත්තේ අපි මේ පිටි මිශ්‍රණය ගා ගන්න ඕනේ. उड अब विधि पीटी मिश्रणे गागान पुलवा මේක තියන්න ඉස්සෙල්ලා මේක උඩ මේ පැත්තේ මේ විදිහට ගා ගන්න. ඊට පස්සේ මේකෙත් මේ විදිහට ගා හොඳට තැවරුම ගාලා ගාපු පැත්ත අනිත් එක යටට හිටින්න ඔය විදිහට තියන්න. මේ දැන් තියෙන්නේ අපි අතම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඒක මේ විදිහට කෙලින් කරලා මම අර ඉස්සෙල්ලා හදාගත්ත ඇලුමිනියම් කොලේ මේ පැත්තෙන් මෙහෙම තියනවා. මේ දෙක මෙහෙම තියලා තවත් ඇලුමිනියම් කොළ දෙකක් දෙපැත්තට නමලා තියනවා.
देना मज़ा। විදිහට නමලා මේ පැත්තෙන් තියලා අපි මෙතන මෙන්න මේ වගේ පුංචි කෝප්පයක්කින් මම තද කරනවා එතකොට මේක මෙහාට ලොකු වෙලා එන්නේ නැති වෙන්නේ මේ මෙහෙම තද කරලා ඔන්න ඔහම තියන මේ මෙන්න මේ විදිහට මේක තවත් පැය භාගයක් පිපෙන්න තියන්න ඕනේ මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ඊට පස්සේ අපි මේක බේක් කරගමු. අවන් එක මම ප්‍රී හීට් කරා ෆැරන්හයිට් 400ට. ඕගොල්ලෝ සෙල්සියස් වලට නම් සෙල්සියස් 200ට ප්‍රී හීට් කරන්න. ප්‍රී හීට් කරලා මේ විදිහට මිඩල් රැක් එකට දාලා බේක් කරන්න දාන්න විනාඩි 45ක්. මේ විදිහට විනාඩි 45ක් බේක් වෙන්න දාලා විනාඩි 35ක් ගියන් පස්සේ උෂ්ණත්වය 350ට අඩු කරන්න. ෆැරන්හයිට් නම් 350යි, සෙල්සියස් නම් 150ට අඩු කරන්න. දැන් අපේ අවන් එක විනාඩි 45කට පස්සේ ඕෆ් කරයි. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත රෝස් පාන් ටික. ඊට පස්සේ අපි මේ ටික මේ විදිහට පරස්සමෙන් එළියට අරගෙන මේ විදිහට ගලවනවා විදිහට මේ රස්නේ හින්දා මේ වගේ පොඩි පිහියක් පාවිච්චි කරමින් මේ වගේ රෝස් පාන් එක ගලව ගන්නවා දැන් මේ විදිහට මේ තනි एक पांग एक गाने में गलोगत रोज पांग में विधि तीय लिवर अभी प्री हीट करगत अवन के आपहो मेक तुंसिये पानहट प्री हीट करगत्ते के प्री हीट करगाने तुंसिये पानहट विनाडी हाय गाने देपत्त पुच्च गाने एह में नेती ना करान तीयने अवन के ब्रोयल का अवन के दाला हाय एक दाला हाई एक विनाडी तुनाक विर एक इलाट करानती अवन के ब्रोयल दाल ब्रोयल हाई मे विधि दाल इकपेक विनाडी तुनगा दिपेत हरवल विनाडी हाया दिपेत बेकर තුන්සිය පනහට අවන් එක ප්‍රී හීට් කරලා එක පැත්තක් විනාඩි 6 ගානේ විනාඩි 12ක් දෙපැත්ත හරවලා බේක් කරගන්න ෆැරන්හයිට් නම් 350යි සෙල්සියස් නම් 150යි දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත රෝස් පාන් එක මේ බලන්න හොඳට සොෆ්ට්වෙට पीटपे क्रिस्पीट शोकट रोज पांग तीन वाला मे वगे रोज पांग हदल बला भूमि स्तुति।